තාත්තා රට රැස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි ඒ? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහු නොවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. හැම දිනකටම ආමන්ත්‍රණය කරලා හොඳ වචනයක්. මිනිස් ජීවිතයක් ලැබුවා කියන්නේ පින් ඇති අයගේ නැගී සිටීමක්. පින් ඇති අය තමයි මනුෂ්‍යත්වයක් ලබන්නේ. එනිසා ඔබ පින්වත් කියලා අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. අපේ මර්වින් සිල්වා අමාත්‍යතුමා මට දුරකථනයෙන් සඳහන් කළා, මෙන්න මේ වගේ පිළිගැනීමක් තිබෙනවා, ඇවිදෙල්ලන් එකමට පන්සිල් දීලා හරි වැඩියොත් මට ලොකු ආශිර්වාදයක් කියලා. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට ඕන. මට මතකයි මර්වින් සිල්වා අමාත්‍යතුමා එතන දේශපාලන භූමියේ ක්‍රියා කරන කාලේ මෑණියන් මිය පරලෝ ගියා. මෑණියන් පුරැල්ලේ කනත්තේ ආදාහනාගාරයේදී අවසන් කටයුතු කරද්දී එකම අනුශාසනාව හැටියට මාව තමයි තෝරගත්තේ ඒ අනුශාසනාව සිද්ධ කරන්න. කුළුපගකමක් මිත්‍රකමක් තිබෙනවා කියන එක එයින්ම පැහැදිලි වෙනවනේ. මම මේ සෞම්පකාර රෝහලේ ගම්පහ නේවාසිකව ප්‍රතිකාර කරමින් ඉඳද්දි තමයි මම මේ අවස්ථාවට සම්බන්ධ වුණේ. සහායට අපේ හාමුදුරුවෝ තරගෙන ආපෝකට හොඳා කියන්නේ. ඇත්තටම මම බොහොම සන්තෝෂ වෙනවා. හිතට එකඟව වැඩ කරන අය මේ ලංකාවේ අඩුයි. නෑ කියන්න බෑ, අඩුයි. වැඩිපුරම ඉන්නේ හිතට එකඟව වැඩ නොකරන අය. අපේ මර්වින් සිල්වා අමාත්‍යතුමාට අනෙකුත් අය වගේ හිතට එකඟව ක්‍රියා නොකළා නම් අද මෙතන නෙවෙයි අපේ මර්වින් සිල්වා මැතිතුමා රැඳී සිටින්නේ. ඕන විදියට කටයුතු කිරීමේ හැකියාව තිබුණා. ඍජුව තමන් යන ගමන් මාර්ගයේ පිළිබඳ අවබෝධයක් ඇතුව තමයි මහින්සිල්ලා අමාත්‍යතුමා ක්‍රියා කළේ. ඉතින් පසුගිය කාලයේදී මට මතකයි අමාත්‍යතුරියක් බව දැරුවනේ, නියෝජ්‍ය ඇමතිකම් දැරුවම හැම එකක්. නමුත් ඒවට ගිජු වෙලා තමන්ගේ අදහස් නිර්භීතව ප්‍රකාශ කිරීමෙන් වැළකීදී නෑ. ඒක තමන්ගේ හිතට එකඟව තමයි ක්‍රියාත්මක වුණේ. මට මතක් වුණා මම ඔය දැනුත් මතක් කළා, සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු හරිම ශෝචනීයයි. අද විතරක් නෙමෙයි එදත් එහෙමයි, එතත් එහෙමයි. අපේ මර්වින් සිල්වා අමාත්‍යතුමා මේ නීතියෙන් බැරි නම් බලහත්කාරයෙන් හරි යහපතේ පිහිටවන්න ඕනේ. අහිංසක මිනිසුන්ට සේවාවක් කරන්න ඕනේ. ඒකට බැඳිලා ඉන්නේ. රාජ්‍ය සේවයේ පැහැර හැදුණු දසබන්ධනක කියන එක ප්‍රසිද්ධ. ඒකට මහා ලොකු උද්ඝෝෂණයක් තිබුණානේ. චේතනාං භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති ආයේන වාචායන් මනසා. බුදුරජාණන් වහන්සේගේ දේශනා කර්මය කියලා කියන්නේ චේතනාව. මනුෂ්‍යලා එවතුමාගේ චේතනා වුණේ මිනිසුන්ට කරදර කරන්නද නෑ, රාජ්‍ය සේවය හරි විදිහට ක්‍රියාත්මක කරන්න. ඉතින් බුදුදහමට එකඟයිනේ. ඒ කාලේ රජුගේ සමහර විට උල තිබ්බේ මේ කාට ආදර්ශයක් හැටියට ලංකාවේ සියලුම රාජ්‍ය නිලධාරීන් ආදර්ශයක් වන විදියට ඒ වගේ කටයුතු කරන්න තමන්ට මොන ආකාරයේ චෝදනාවක්, තමන්ට මොන ආකාරයේ බැනුම් ආවත් ඒ සේවාව හරියට කරන්නට අපේ මර්වින් සිල්වා අමාත්‍යතුමා එදා ක්‍රියාත්මක වුණා. මට මතක් වෙනවා එක්තරා අවස්ථාවක අමාත්‍යතුමනි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක අපි ටිකක් මූදු මහා විහාරය ගැන සාකච්ඡා කරමින් හිටියා. ඒකදී අපි නොඑක ආකාරයෙන් කතා කළා. ඒ වෙලාවේ මොකද කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ කියන්නේ, මම කියන්නේ මම සාකච්ඡා කරපු කෙනෙක්.
ඕකට යවන්න ඕන බලයෙන් සිල්වකමයි කියලා. හොඳින් හරි නරකින් හරි වැඩේ කරනවා. කැලණි විහාරයට යන පාර බලන්න ඕන. කාටවත් බැරි වෙච්ච එකක් නෙවෙයි. කී දෙනෙකුට සේවයක්ද? කොයිතරම් බලවේගාවක්. ඒ වගේ කටයුතු සිද්ධ කළේ නැද්ද? දැන් මේ මස් කන්න එපා කියලා මම කියන්නේ නැහැ. මේ නගරය කැලණිය සුද්ධ භූමියේ මස් කඩ නවත්තන්න ව්‍යාපාරයක් ගෙනිච්චේ නැද්ද? ක්‍රියාත්මක කළේ නැද්ද? මේ හොඳ දේවල් අගේ කරන්නේ නැහැ. කටින් වචනයක් පිට වුණාම ඒ වචනේ තමයි ලොකු උඩගන්නේ. ඒ වගේ මං හිතනවා මෝඩ පිරිස හරියට උඩින් යමක් නොකිය යටින් කරන අය අපරාධ කරන අය කොච්චර ඉන්නවද? උඩින් බොහොම සාන්තවරු වගේ තමයි ඉන්නේ. බොහොම සාන්තයි කතාව. යටින් කරන අපරාධ බලපුවාම අපේ මර්වින් සිල්වා අමාත්‍යතුමා කොයිතරම් ආදර්ශවත්ද කියන්නේ මමක දීර්ඝ වශයෙන් මම අනුශාසනා කරන තවත් ටිකක් අපහසු වෙන්න පුළුවන් නිසා මම බොහොම සන්තෝෂ වෙනවා. ඉතිහාසයේ පිළිබඳ හොඳ දැක්මක් තියෙන කෙනෙක්, ඒ වගේම රට ගැන හැඟීමක් ඇති කෙනෙක්, ඒ වගේම සිංහල ගම ගැන හරි අවබෝධයකින් ක්‍රියාත්මක වන කෙනෙක්, ඒ ශ්‍රී ලාංකීය අභිමානය රැකගන්නට අවශ්‍ය කරන විදිහේ යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් නම් ගන්නට අවශ්‍ය කරන පදනමක් මේ තුළින් සකස් වුණොත් මම බොහොම සන්තෝෂ වෙනවා. ඉතින් අර ඉසා ගෞතමිය වෙනුවෙන් බුදුහාමුදුරුවෝ කළ ප්‍රකාශය වර්තමානයේ දැන් නම් ගැලපෙන්නේ නැහැ. එහෙම කවුරුවම නැහැ. මේ විදිහට අපි කල්පනා කළොත් තරාදිය බර දාපුවාම තරාදිය දෙපැත්තට හොඳ පැත්තයි අරක පැත්තයි හොඳ පැත්ත පොට්ටක් හරි ඉස්සිට පැත්තෙන් තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිට සුද්ධවන්තයෝම සොයාගන්න බෑ. පුහුදුන් අයනේ අපි. අපිත් එහෙමයි ඔබත් එහෙමයි. පුහුදුන් අය වැරදි කරනවා. රහතන් වහන්සේ කියන තත්වයට පත් වෙනකම්ම අඩුපාඩු තියෙනවා. මේ නිසා මම මේ වෙලාවට බොහොම සන්තෝෂ වෙනවා. අපේ මර්වින් සිල්වා අමාත්‍යතුමා යම් ආකාරයෙන් රට ගැන සිංහලකම ගැන කටයුතු කරන්නට අවශ්‍ය කරන විදිහේ මාවතක් ගොඩනංවන්නට කල්පනා කිරීම. සාමාන්‍යයෙන් කෘතවේදී පිරිසක් හැටියට එතුමා මෙහෙවමින් ක්‍රියාත්මක කිරීම හොඳයි. දැන් ඔය මර්වින් සිල්වා අමාත්‍යතුමාගේ නරක තමයි කෙලින් යමක් කියනවා. කෙලින් යමක් නොකියා යටින් යමක් කීම හා ක්‍රියා කිරීම හොඳද? උඩින් යමක් ක්‍රියාත්මක කිරීම ඒ වගේම කීම හොඳද? තේරුම් ගන්න. කරන දේවල් බලපවාද රටේ අපේ ලංකාවේ මොන තරම් අපරාධකාරයෝ අපිට පේනවද? එල්ලා කටෙන් යමක් කියලා හිතන් ඒක නරකක් හැද සලකන්නේ ඒ දේශපාලඥයමයි. ඒ තමන්ගේ දේවල් වහගණ්ඩයි. ඒ නිසා මම ආශිර්වාද කරනවා මර්වින් සිල්වා එතුපු අමාත්‍යතුමාට තමන්ට යම් ආකාරයක යුග මෙහෙවරක් කරන්නට අවශ්‍ය කරන විදිහේ මම්පෙත් විවර වේවා. ඒ සදා රත්නත්‍රයේ පිහිට දෙවි රැකවන්න සැලසේවා. ඉතින් අපේ ඇමතිතුමාගේ නෝන මහත්මියන් තෙවණැල්ල වගේ නොසෙලි ඉඳීමත් හොඳයි. ඒ දෙපළ අතර කිසිම ගැටුමක් නැහැ. ආගම් කියන අපි තනාගත්තු ඒවා. ඒව ගැන හිතන්නේ නැහැ. මේ සිංහලක ගැන හිතලා, ස්වාමි භාර්යා සම්බන්ධතාවය ගැන හිතලා, එසේ කටයුතු කිරීම පිළිබඳව අපේ බලවත් ප්‍රසාදය පළ කරමින් මේ අවස්ථාවට සම්බන්ධව හැම දිනාටම නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඔබ හැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් මගේ මේ කෙටි වචන කීපය අවසන් කරනවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි.